Good morning. I know. Good morning, Buddha. How are you? Oh, by Chanita, how is it? Not only. A patang mo class ka? Right. Matapatang kaya mo tayo api class ka na wala din tayo pata. What is it? I'm going to go to the house. How is it? අපි ගමු මෙයා දැන් පුතේ වස්තුවක් තියෙනවා අපි දුර රත් කරලා මේ වාතය ඉල්ලලා තියෙනවා හරි එතකොට මේ වගේ වස්තුවක් තියෙනවා මේ වස්තුව යම්කිසි උෂ්ණත්වයක රත් කරලා නැමෙල්ලා තියෙනවා හරි එතකොට පුතේ වෙන මේ වස්තුවේ අපි ද වාස්තු උෂ්ණත්වය වැඩි කියලා අපි ද මොකද වාස්තු උෂ්ණත්වය වැඩි නම් මොකද වෙන්නේ හරි මම ගන්නම් මේක තීටා 1 කියලා මේ තියෙන බාහිර පරිසරය මෙයාගේ උෂ්ණත්වය මම ගන්නම් තීටා r හරි එතකොට යම් කිසි වෙලාවක පුතේ ඒ කියන්නේ තීටා කියන කෙනා විශාලයි නම් තීටා r ට වඩා හරි ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය වඩා වාස්තු උෂ්ණත්වය වැඩි නම් මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම මෙයාගින් මේ පැත්තට තාපය එළියට යන්න ඕනේ තාපය එළියට යන්න ඕනේ ඇයි වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි එතකොට කොහොමද එයා අපි කියන මේ නිවෙන්න නැත්නම් අපි කියන සිසිල් වෙන්න ඕන කියලා හරි එතකොට පුතේ යම් කිසි වෙලාවක මෙන්න මේ වස්තුවෙන් තාපය හානි වෙලා අවසානයේ මොකද වෙන්නේ අවසානයේදී වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වයයි සමාන වෙනවා නේ එතකොට අවසානයේදී මොකද වෙන්නේ අවසානයේදී තීටා ඒ කියන්නේ වස්තුවේ උෂ්ණත්වය සහ තීටා සමාන වෙනවා අපි මේක ලියාගත්තා. හරි. එහෙනම් යම් කිසි වස්තුවක් සිසිල් වෙන්නේ පරිසර උෂ්ණත්වය දක්වා විතරයි. හරි. ඊට පස්සේ පුතේ අපි මේකෙදි ප්‍රස්ථාරයක් අඳගත්තා. මම පොඩ්ඩක් අඳින්න පොඩ්ඩක්. හරි. ප්‍රස්ථාරය පුතේ කාලයත් එක්ක හරි මේ පැත්තේ කාලය මේ පැත්තේ තාප හානි වීමේ සීඝ්‍රතාවය නේ. නැත්නම් උෂ්ණත්ව වෙනස උෂ්ණත්වය වෙනසුයි. තීටා r කියන්නේ පරිසර උෂ්ණත්වය. එතකොට පුතේ මම කිව්ව ඕනම වස්තුවක් සිසිල් වෙන්න පුළුවන් පරිසර උෂ්ණත්වය දක්වා විතරයි. එහෙනම් පුතේ එදින පටන් ගත්තා නම් මෙයා ඔන්න ඔහම තමයි යන්නේ. ආයෙ පරිසර උෂ්ණත්වයට අඩු වෙන්න බෑ වස්තු උෂ්ණත්වය. හරි? වස්තු උෂ්ණත්වය අඩු වෙන්නේ පරිසර උෂ්ණත්වය දක්වා විතරයි. හරි? අපි ඔය ටික කතා කරමු. එතකොට පුතේ
අපි අද කතා කරන්නේ මෙතනින් එහාට තියෙන කොටස මේක සම්බන්ධ. හරි එතකොට වස්තු උෂ්ණත්වය ඒ කියන්නේ වස්තු උෂ්ණත්වය අඩු වෙන්නේ පරිසර උෂ්ණත්වය දක්වා විතරයි. ඊට වඩා අඩු වෙන්නේ නැහැ. හරි. රයිට්. ඊට පස්සේ මුදේ අපි ගත්තා මෙතනදී මේ තාපය හානිවන ප්‍රමාණය සම්බන්ධ. තාප හානි වීමේ සීඝ්‍රතාවය සම්බන්ධව අපි ප්‍රකාශනයක් ගත්තා. නේද? තාපය හානි වීමේ සීඝ්‍රතාවය සම්බන්ධ ප්‍රකාශනයක් අපි ගත්ත මං හිතන්නේ ඒක ලියා ගන්න බැරි වුණා අපිට මේ කරන්ට් දීපු නිසා මං හිතන්නේ නේද හරි දැන් ඉතින් මුදේ මේ එහෙනම් මේ නිශාන් පුතා මම ඔයාලට වීඩියෝ එක දැම්මද සර් තමයි හරි දැම්මා සර් දැන් අපි කතා කරන්නේ අද එන වෙලාවෙම අපි හිතුව පුතේ තප්පරයකදී හරි තප්පරයකදී වස්තුවෙන් තාපය හානි වෙනවා හරි තප්පරයකදී වස්තුවෙන් තාපය හානි වෙන ප්‍රමාණය මම ගත්තොත් පුතේ අපි මං හිතන්නේ ගත්තේ Q හරි මොකක් හරි කියලා නේද හරි අපි දමුකෝ තප්පරය නැත්නම් අපි කියන ඒකක කාලයක් කියලා. තප්පරය නැත්නම් අපි කියන ඒකක කාලයක් කියලා. හරි. මම තප්පරයක් කියලා ගන්න. හරි. නැත්නම් අපි ඒකක කාලයක් තුල ඒකක කාලයක් තුල වස්තුවෙන් ඒ කියන ඒක කාලය තුල වස්තුවෙන් අවශෝෂණය කරන හරි වස්තුවෙන් විමෝචනය කරන මුදේ එතන මෙහෙමයි දැන් වස්තුවෙන් අවශෝෂණය කරන නම් මොකද වෙන්න ඕන වස්තුවෙන් තාපය උදා ගන්න නම් පරිසර උෂ්ණත්වයට වඩා වස්තු උෂ්ණත්වය අඩු වෙන්න ඕන නේ එතකොට දැන් අපි සාමාන්‍යයෙන් සිසිල් පරිසරයක ඉන්නවා නම් හරි දැන් අපිට සීතල දැනෙනවා හරි අපි උණුසුම් පරිසරන අපිට උණුසුම් දැනෙනවා එතකොට මුදේ යම් කිසි වසර එතන අයිස් කැටයක් කියලා අපි අයිස් කැටයක් ගිහලා මේ දැන් සාමාන්‍ය පරිසරෙ තිබ්බ පොදේ පුතේ මේ සාමාන්‍ය පරිසරෙ තිබ්බොත් එහෙම අයිස් කැටයක් ගෙනල්ලා ඒ අයිස් කැටය දිය වෙනවා අයිස් කැටය දිය වෙන්නේ ඇයි බාහිර පරිසරයෙන් තාපය අයිස් කැටය උරාගෙන තියෙනවා නේ එතන බාහිර පරිසරයෙන් අයිස් කැටය තාපය උරා ගන්න නිසා මොකද වෙන්නේ පුතේ අයිස් කැටය දිය වෙනවා එතකොට අපි මෙතනදී පුතේ කතා කරන්නේ තාපය උරා ගැනීමක් හෝ තාපය පිට කිරීමක් ගැන නේ එතකොට අයිස් කැටයක් තිබ්බාම තාපය උරා ගන්නවා වගේම හරි අපි රත් කරපු යකඩ කෑල්ලක් ගෙනලා තිබ්බ පුතේ යකඩ කෑල්ලෙන් පරිසරයට තාපය නිදහස් කරනවා ඒ දෙකම වෙන්න පුළුවන් එක්ක තාපය උරා ගැනීමක් වෙන්න පුළුවන් නැත්නම් තාපය පිට කිරීමක් වෙන්න පුළුවන් හරි ඒ නිසා අපි මෙතනින් කතා කරමු දෙකම ගැන දැන් ඒක කාලයක් තුල අවශෝෂණය වූ අවශෝෂණය හෝ විමෝචනය විමෝචනය කළ තාප ප්‍රමාණය තාප ප්‍රමාණය උදේ තාප ප්‍රමාණය අපි ගන්න සාමාන්‍යයෙන් Q වලින් හරි right උදේ මම ගන්නම් එතකොට මෙයාගේ අගය ඩෙල්ටා Q කියලා අපි ගමුකෝ අපි තාම මොදියාගමු හරි එතකොට ඒක කාලයක් තුල අවශෝෂණය හෝ විමෝචනය කළ තාපමාන පුතේ අපි මේකට කියනවා තාප අපි කියන මොකද්ද තාප හුවමාරු සීඝ්‍රතාවය කියන්නේ ඒ කියන්නේ ඒක කාලයක් තුල උරා ගන්න හරි පිට කරන හරි තාප ප්‍රමාණයක් තියෙන පුතේ ඒ තාපමාන කියන අපි තාප හුවමාරු වීමේ සීඝ්‍රතාවය කියන්නේ ඒක කාලයක් තුල කියන අපි ඒකයි හරි පුතක් කියන මේකේ පොඩ්ඩක් පේන්නේ නැවුඩ හරි නේද හරි මොකද ඒකක කාලයක් තුලදී උරා ගන්න හරි එයාගෙන් පිට කරන හරි තාප ප්‍රමාණය කියලා පුතේ අපි කවුද තාප හුවමාරු සීඝ්‍රතාවය ඒක නේද අපි කියනවා මොකද්ද තාප හුවමාරු සීඝ්‍රතාවය කියන්නේ හරි තාප හුවමාරු සීඝ්‍රතාවය මොකද ඒකක කාලයක් තුලදී
වස්තුවක් අවශෝෂණය කරන හෝ වස්තුවෙන් විමෝචනය කරන තාප ප්‍රමාණය අපි කියනවා පුතේ මොකද්ද තාප හුවමාරු සීඝ්‍රතාවය කියලා හරි එහෙනම් පුතේ අපි හිතුවොත් මෙහෙම ඒ කියන්නේ ඒක කාලය තුළ මේ ප්‍රමාණය වෙන්නේ අපි ගත්තොත් පුතේ ඩෙල්ටා ටී කාලයක් තුළ හරි ඩෙල්ටා ටී කාලයක් තුළ අවශෝෂණය හෝ විමෝචනය වන තාප ප්‍රමාණය තව විමෝචනය කළ තාප ප්‍රමාණය කියලා ගත්තොත් පුතේ අපි හිතමුකෝ ඩෙල්ටා Q කියලා නේ ඩෙල්ටා T කාලයක් තුල පුතේ ඩෙල්ටා Q තාප ප්‍රමාණය තමයි විමෝචනය හෝ උරාග හරි එතකොට පුතේ අපි කියන්නේ මොකද්ද ඒකක කාලයක් තුල අවශෝෂණය හෝ විමෝචනය කළ තාප ප්‍රමාණය කියන්නේ තාප හුවමාරු සීඝ්‍රතාවය නම් ඩෙල්ටා T කාලයක් තුල මෙච්චරක් උරා ගත්තා නම් පුතේ අපිට ලියන්න පුළුවන් මොකද්ද මෙන්න මේ තාප හුවමාරු සීඝ්‍රතාවය තාප හුවමාරු සීඝ්‍රතාවය කියන්නේ මොකද්ද පුතේ මෙන්න මෙයා බෙදීම ගත වූ කාලය නේ එහෙනම් අපි තාප හුවමාරු සීඝ්‍රතාවය කියන්නේ ඒක කාලයක් තුලදී උරාගත් හෝ පිටකල තාප ප්‍රමාණය නම් පුතේ අපිට කියන්න පුළුවන් ඩෙල්ටා T කාලයක් තුල මෙච්චරක් උරාගත්තා නම් අපිට ගන්න පුළුවන් තාප හුවමාරු සීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T මේ තමයි පුතේ තාප හුවමාරු සීඝ්‍රතාවය හොයාගන්න සමීකරණය. පුතේ බලන්නකො මේකේ Q කියන කෙනා හරි මෙයාගේ Q කියන කෙනා සාමාන්‍යයෙන් උරාගත් තාපයක් හෝ පිටකල තාපයක් නේ පුතේ අපි සලකන්නේ ජූල් වලින්. හරි ජූල් වලින් මෙයා කාලයේ තප්පර වලින්. එහෙනම් පුතේ අපිට මේ තාප හුවමාරු සීඝ්‍රතාවයේ එක ලියන්න පුළුවන්. හරි තාප හුවමාරු සීඝ්‍රතාවයේ ඒකක මට ඒකකේ ගන්න පුළුවන් පුතේ මොකද්ද මෙයා උරට දානවා ජූල් තප්පරයට කියලා නැත්තම් පුතේ මේකට අපි ප්‍රධාන එක ගන්නවා අර ව්‍යුත්පන්න කරපු නෑ ඒ කියන්නේ විශේෂ නාම සහිතයි කියලා අපි ගන්නවා වොට් කියලා පුතේ වොට් වොට් කියලා හරි එහෙනම් මොකද වෙන්නේ යම් කිසි වස්තුවක් ඒක කාලයකදී උරා ගන්න හෝ විමෝචනය කරන තාප ප්‍රමාණය අපි කියනවා පුතේ තාප හුවමාරු වීමේ සීඝ්‍රතාවය කියලා. එහෙනම් පුතේ ඩෙල්ටා T කාලයක් හිතන්නකො තප්පර 10ක් තුල 500 ජූල් ප්‍රමාණයක් උරා ගන්න. නේ? තප්පර 10ක් තුල ජූල් 500ක් උරා ගත්තා. එහෙනම් තප්පරයකදී කොච්චර උරා ගන්නවද පුතේ? තප්පර 10කදී නේ? තප්පර 10කදී 500 ජූල් උරා ගන්නව නම් මට ඕන එක තප්පරයකදී උරා ගන්න ප්‍රමාණය. අපි දන්නේ නැහැ. අපි x කියලා ගමු. නේ? එහෙනම් මේ දෙකේ අනුපාතයක් ගන්නකොට. එහෙනම් 10 බෙදීම 1 සමානයි 500 බෙදීම x. එහෙනම් මුතේ බිඳුර බිඳුර කපලා දැම්මාම x සමානයි 50යි. නේ? එහෙනම් මුතේ ඕක තමයි මම හදලා දෙන්නේ. නේ? තප්පර 10ක් තුලදී 500ක් උරා ගත්තා නම් මෙතන ඩෙල්ටා T කාලයක් තුල ටියු ප්‍රමාණයක් නම් මුදේ එක තප්පරයකට කොච්චරක් එහෙනම් 10ක් තුල 500යි නම් තප්පරයක් තුල කොච්චරක් අපි කියන එකට තාප හුවමාරු වීමේ සීඝ්‍රතාවය කියන්නේ පැහැදිලිද ළමයි ඒකක කාලයක් තුලදී
ඒකක කාලයක් තුළදී ඒකක කාලයක් තුළදී ඒකක කාලයක් තුළදී වස්තුවකින් අවශෝෂණය හෝ විමෝචනය වන තාප ප්‍රමාණය අවශෝෂණය හෝ විමෝචනය වන තාප ප්‍රමාණය අවශෝෂණය හෝ විමෝචනය වන තාප ප්‍රමාණය වන තාප ප්‍රමාණය තාප හුවමාරු වීමේ සීඝ්‍රතාවයයි තාප හුවමාරු වීමේ සීඝ්‍රතාවයයි තාප හුවමාරු වීමේ සීඝ්‍රතාවයයි ලියන්න මුදේ මේක ලියා ගන්නකො ඩෙල්ටා ටී කාලයක් තුල අවශෝෂණය හෝ විමෝචනය කළ තාප ප්‍රමාණය ඇලෙරක් ගන්න ඕගින් එක හරි ඊට පස්සේ එයා සමානයි ඩෙල්ටා කියු නම් පුතේ තාප හුවමාරු සීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා කියු බෙදීම ටී බලක සමීකරණය අපි දෙනවා වොට් කියලා තප්පරයට ජූල් නැත්නම් වොට් දෙරණ කියන්න ආයිස
බලන්නකෝ මේ ක්ලාස් එක 6:00 වගේ දැන් නිශාන් එහෙමනම් මේ කතා කරලා කනෝ සර් ක්ලාස් එක දිනනොද කියලා නේ දැන් සමහර ළමයි ඉන්නවා තාම ක්ලාස් එකට ඇවිල්ලා නැහැ තාම නිදියද හරි එහෙම උනන්දුව දිනනො නැතුව කරන්න බෑනේ හරි එහෙනම් මොකද ඔන්න දැන් තාපෝ වාරෝ සීගතාවේ හරි දැන් යන්නේ අපි මේ ඔයාලා අර ඕ ලෙවල් කාලේ ඉගෙන ගත්තානේ මේ තාපධාරිතාව සහ විශිෂ්ට තාපධාරිතාව කියලා කොටස නේ අර q සමානයි mc theta q සමානයි c theta අනේ වගේ සම්බන්ධතා ටිකක් ගත්තා ඔයාලා ඕ ලෙවල් මම හැබැයි ගීස්ටින් මිත් කියලා දුන්නා හරි right එතකොට දැන් අපි මේ සමීකරණේ එතන ඒ සම්බන්ධතාවයේ සම ඒ කියන්නේ මේ එකතු කරන්න යන්නේ මේක හරි බලන්න අපි හිතමුකෝ එහෙම දැන් ඔන්න හරියට දැන් අපි ගත්තේ යම් කිසි වස්තුවකින් උරා ගන්න හෝ පිට කරන තාප ප්‍රමාණය q කියලා ගත්ත පුතේ අපි සීගතාවයක් හොයාගත්තා ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t කියලා. එතන අර ඩෙල්ටා කියලා ගන්න පුතේ කුඩා වෙනසක් කියන එක හරි. අපි ඩෙල්ටා කියලා ඩෙල්ටා q කියන්නේ කුඩා තාප වෙනසක් ඩෙල්ටා t කියන්නේ කාලයේ කුඩා වෙනසක් කියන්නේ කුඩා වෙනසක් කියලා තමයි ඩිග්‍රී t කියලා ගන්නෙ හරි right අපි දැන් බලමුද මෙහෙම අපි දමුකෝ ස්කන්ධේ m කියලා වස්තුවක් තියනවා කියලා හරි මෙයාගේ වස්තුවක් තියනවා මෙයාගේ ස්කන්ධය ස්කන්ධේ m හරි ස්කන්ධේ m වල වස්තුවක් තියනවා පුතේ මේ ස්කන්ධේ m වල වස්තුවේ අපි දමුකෝ විශිෂ්ට තාප ධාරිතාව හරි v තාප විශිෂ්ට තාප ධාරිතාව හරි v තාප අපි ගත්ත පොතේ අපි c කියලා ගමු හරි c කියලා ගමු නම් v තාප c නම් පුතේ යම් කිසි වස්තුවකින් උරා ගන්න හෝ විමෝචන දැන් මම මේකේ උරා ගන්න පුළුවන් පිටින් මෙයාට තාපේ උරා ගන්න පුළුවන් නැත්නම් මේ වස්තුවෙන් එලිට තාපේ දෙන්න පුළුවන් එහෙම දෙන්නේ පොතේ උෂ්ණත්ව වෙනසක් තිබ්බොත් නේ දැන් නිකන් හිතන්නකෝ වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණතාව දෙකම එකම නම් තාප හුවමාරුවක් වෙන්නේ නැහැ නේ ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් එක්කෝ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන වස්තුවට වඩා එහෙම වුණොත් වස්තුව තාපේ උරා ගන්නවා වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් පරිසරයට වඩා පුතේ වස්තුවෙන් පරිසරයට තාපේ නිදහස් කරනවා අපි ඒක දැන් ඇත්තටම කතා කරමු හරි දැන් අපි ගත්තු පුතේ එහෙනම් මේ වගේ වස්තුවක් උරා ගන්න හෝ විමෝචනය කරන තාපමාන අපිට ගන්න පුළුවන් මෙහෙම වස්තුව අවශෝෂණය හෝ විමෝචනය කරන තාප ප්‍රමාණය හරි අපි ගත්තොත් පුතේ ඩෙල්ටා q කියලා හරි අර කලින්ගත් සම්බන්ධතාවය ඩෙල්ටා q කියලා පුතේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ q කියන කෙනා ඩෙල්ටා q සමාන වෙන්නේ පුතේ ස්කන්ධය වාරයක් විශිෂ්ටතාව ධාරිතාව වාරයක් උෂ්ණත්ව වෙනස ඩෙල්ටා q කියන කෙනා උරාගත්ත හෝ විමෝචනය කළ තාප ප්‍රමාණය නම් මෙන්න මේක වල හදා කරලා දෙනු පුතේ q සමානයි mc ඩෙල්ටා theta එතන theta කියන්නේ උෂ්ණත්ව වෙනස හරි ඩෙල්ටා theta theta කියන්නේ උෂ්ණත්ව වෙනස පුතේ එහෙනම් අපිට ගන්න පුළුවන් යම් කිසි වස්තුවක් උරා ගන්න හෝ විමෝචනය කරන තාප ප්‍රමාණය ඩෙල්ටා q සමානයි mc ඩෙල්ටා theta කියන්නේ හරි එහෙනම් පුතේ ඔන්න ඒක හරි ඒ නිසා දැන් බලන්න පුතේ මම මේ දෙපැත්තම මම දෙපැත්තම බෙදනවා t වලින් බලන්න එහෙනම් ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි පුතේ මේ mc කියන පද වස්තුවට නියතයක් නේ නේ මේ m සහ l කියන්නේ වස්තුවේ ස්කන්ධය c කියන්නේ වස්තුවේ විශිෂ්ට තාප ධාරිතාව ඒක පුතේ අදාළ වස්තුවට නියතයක් එහෙනම් ඩෙල්ටා θ බෙදීම ඩෙල්ටා t අන්න පුතේ දැන් බලන්න මේක අපි කලින් ගත්ත මොකද්ද තාප හුවමාරු සීගතාවය මේක කවුද
තාප හුවමාරු සීගතාවය කියලා අපි ගත්තා. එහෙනම් පුතේ මේ කවුද? උෂ්ණත්ව වෙනස බෙදීම ගත වූ කාලය. ආ උෂ්ණත්ව වෙනස් වීමේ සීගතාව. උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය. හරිනේ. එහෙනම් පුතේ බලන්න මොකද්ද? වස්තුවක් අවශෝෂණය හෝ විමෝචනය කරන තාප ප්‍රමාණය අපිට ගන්න පුළුවන් නම් ඩෙල්ටා Q කියලා පුතේ අපි අර 11 වසර වගේ පන්ති වල ඉගෙන ගන්නවා. වස්තුවක් උරාගත්ත හෝ පිට කළ තාප ප්‍රමාණය අපි ගන්න පුතේ MC ඩෙල්ටා තීටා කියලා. හරි Q සමානයි MC තීටා කියලා අපි ගන්නා සමීකරණ. මම මේ සමීකරණය පුතේ දෙපැත්තම කාලයෙන් බෙදුවා. එතකොට මේ පැත්තේ අපිට හම්බෙනවා මොකද්ද? තාපය හුවමාරු වීමේ සීගතාවය. මේ පැත්තේ ලැබෙනවා පුතේ උෂ්ණත්ව වෙනස් වීමේ සීගතාවය. තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් පුතේ මෙන්න මේ සමීකරණය ගොඩක් වැදගත් දෙයක් ඉන්නවා. හරි. හරියට තියර එක තේරුම් ගන්න, හරියට මොකද මේ කියන්නේ කියලා තේරුම් ගන්න, සමීකරණය ව්‍යුත්පන්න කරලා කොහොමද තේරුම් ගන්න? උතර ලේසි ෆිසික්ස්. අමාරු නෑ. හරි. එහෙනම් පුතේ මෙන්න තාපය මේ තමයි පිටකල හෝ උරාගත් තාප ප්‍රමාණය. මේ තියෙන පුතේ MC ඩෙල්ටා තීටා කියන පුතේ උෂ්ණත්ව වෙනස් වීම. හරි. එතකොට වස්තු උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය වෙනස. තමයි මෙතන අපි කියන්නේ. හරි. එහෙනම් පුතේ දෙපැත්තම T වලින් බෙදුවහම අපිට හම් වෙනවා මෙන්න මේ සම්බන්ධතාව. මේක තමයි අපිට ඕන වෙන්නේ. හරි රයිට් අපි ලියාගමු පුතේ. ලියන්න. ස්කන්ධය M වන වස්තුව. ස්කන්ධය සිම්පල් M වන වස්තුව. ස්කන්ධය සිම්පල් M වන වස්තුව. ස්කන්ධය සිම්පල් M වන වස්තුව. සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව සිම්පල් C නම් කියලා පුතේ සිම්පල් C ද කිව්ව සිම්පල් C පුතේ C C සිම්පල් C නම් මෙන්න මේ ටික මෙහෙම ලියන්න. මේ පැත්තේ තාප හුවමාරු සීගතාවය එනවා. මේ පැත්තට පුතේ උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය එනවා. තාප හුවමාරු සීගතාවය උෂ්ණත්ව වෙනස් වීමේ සීගතාවය.
වස්තුව අවශෝෂණය හෝ විමෝචනය කරන තාප ප්‍රමාණය ඩෙල්ටා Q කියලා අපි ගත්තා. ඩෙල්ටා Q සමානයි පුතේ MC ඩෙල්ටා තීටා වෙනවා. ඒ නිසා දෙපැත්තම ඩෙල්ටා T වලින් බෙදුවාම අපිට තාප හුවමාරු සීඝ්‍රතාවයේ මේ පැත්තේ උෂ්ණත්ව වෙනස් වීමේ සීඝ්‍රතාවය කියලා අපිට ගන්න පුළුවන්. හරි. ලියාගෙන ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරිනේ. හරි. දැන් පුතේ අපි හිතුවොත් මෙහෙම. හරි. දනා ගන්න. අපි හිතුවොත් මෙහෙම. මෙයාගේ මේ අපි මේ ඒල්ටා කියලා සැලකුවා පුතේ වෙනසක් කියලා නේ. හරි. ඒතොර ඩෙල්ටා Q ඩෙල්ටා T ඩෙල්ටා තීටා කියන පදයක් හරි ඩෙල්ටා Q ඩෙල්ටා T ඩෙල්ටා තීටා කියන පද පුතේ අපි සැලකුවොත් කුඩා අගයන් කුඩා අගයන් නම් අපිට පුතේ ගන්න පුළුවන් වෙන මෙහෙම. හරි. මේවා කුඩායි නම් අපි ගන්නවා මෙහෙම. දැන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියලා අපි ගත්තනේ පුතේ. මේක මම ගන්නවා. හරි. D Q බෙදීම DT කියලා. හරි. දැන් අර සංකේත පොඩ්ඩක් වෙනස් කිරීමක් කරනවා. මේවා කුඩා අගයන් නම් අපි ගන්නවා D cube දීම DT. ඒ වගේම පුතේ මෙයාගේ ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T නම් අපි ලියනවා මේක D තීටා බෙදීම DT කියලා. හරි අපිට ඔහොම ගන්නත් පුළුවන්. ඒවා කුඩා අගයන් නම් අපි ගන්න මොකද පුතේ? අපි කරන්නේ මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ලියනවා අපි D Q බෙදීම DT ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා T අපි ලියනවා පුතේ D තීටා බෙදීම DT හරි එසා මෙන්න මෙහෙම සම්බන්ධයක් අපිට ගන්න පුළුවන් ඒ නිසා ඔයාලගේ අර සමීකරණය අපිට පුළුවන් පුතේ
දැන් අපි ගත්තනේ සමීකරණයක් delta q නේද? delta q බෙදීම delta t සමානයි mc වාරයක් delta theta බෙදීම delta t කියලා අපි ගත්තනේ සම්බන්ධතාවයක් කලින්. හරි. මට දැන් පුතේ මේක ලියන්න පුළුවන්. හරිද? මේක ලියන්න පුළුවන් අපිට. නම් මේක dq බෙදීම dt සමානයි පුතේ mc d theta බෙදීම dt කියලා. හරි. අර සම්බන්ධතාව ටික අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. හරි කුඩා ගියන් වෙදී පුතේ අපිට මේවා d කියලා දාගන්න. නේ? ලොකු වෙනසක් කරන්නේ නැහැ. මේ q delta ට මම දානවා d කියලා. එච්චරම කරන්න. පැහැදිලිනේ පොඩි දෙයක් තියෙන එක. හරිද? මේවා ඉතා කුඩා වෙනස් වීම නම් පුතේ අපි සලකන්නේ ඔන්නෝම d තමයි සකස් ගන්න සමීකරණය. ඒ නිසා පුතේ මෙතන ගිහාලා වල deltas කියන සම්බන්ධය වළංගු වෙන්නේ නැහැ. අපි භාවිත කරන්නේ නැහැ. අපි භාවිත කරන්නේ d කියන සංකේතය. ඒ කියන්නේ පුතේ වෙනස් වීම වලට භාවිත කරන්නේ d cube බෙදීම dt. මේ කියන මොකද? මේ කියන්නේ තාපය හුවමාරු වීමේ සීඝ්‍රතාවය මේක. මේක උෂ්ණත්ව වෙනස් වීමේ සීඝ්‍රතාවය. පැහැදිලිනේ? කලින් වගේ මේක තාපය හුවමාරු සීඝ්‍රතාවය මේක උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය. හරි මේක තාපය හුවමාරු වීමේ සීඝ්‍රතාවය මේක පුතේ උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය. පැහැදිලිනේ? හරි සර්. හරිනේ. හරි. ඊට පස්සේ පුතේ දැන් තමයි පොඩ්ඩක්
වැදගත් කොටස් කරලා යන්නේ. හරි. පුතේ ලියන මාතෘකාව වස්තුව සිසිල් වීම සම්බන්ධ නියමය. වස්තුව සිසිල් වීම සම්බන්ධ නියමය. වස්තුවක් සිසිල් වීම සම්බන්ධ නියමය. වස්තුවක් සිසිල් වීම සම්බන්ධ නියමයි. හරි පුතේ, අපි දන්නවා දැන් වස්තුවක් රත් කරලා පරිසරය තිබ්බට පස්සේ ඒ වස්තුව අනිවාර්යෙන්ම එයාගේ තියෙන තාපය ටික පිට කරලා යම්කිසි අවස්ථාවකදී මොකද වෙන්නේ? යම්කිසි අවස්ථාවකදී එයා පරිසර උෂ්ණත්වය කරා එනවා. වස්තුවක් රත් කරලා බාහිර පරිසරය තිබ්බට පස්සේ ඒ අදාළ වස්තුව පරිසර උෂ්ණත්වය දක්වා පුතේ සිසිල් වෙනවා. හරි, දැන් තමයි මේ පාඩමේ වැදගත්ම හරියන්නේ. හරි, එතකොට ඒ වගේ වස්තුවක් සිසිල් වෙද්දී පුතේ අපි හිතමුකෝ සෙල්සියස් 100 තමයි වස්තු තියෙන්නේ කියලා ආරම්භෙ. ඒ මාතෘකාවේ වස්තුව සිසිලීමේ නියමය නේද? ඔව්. හරි, අපි හිතමු මේ මේ වස්තුව සෙල්සියස් 100 උෂ්ණත්වයේ තියෙනවා. හරි, සෙල්සියස් 100 උෂ්ණත්වයේ තියෙන පරිසර උෂ්ණත්වය මම ගන්නම් පුතේ තීටා ආර් කියලා ගන්නම් පරිසර උෂ්ණත්වය. එතකොට ආර් තේන අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මෙයාගෙන් තාපය එළියට යන්න ඕනේ නේද? මෙයාගෙන් තාපය එළියට යන්න ඕනේ. එතකොට පුතේ අපි හිතුවොත් යම් කිසි අවස්ථාවක් දැන් මම ගත්ත සෙල්සියස් 100 දී හරිද, සෙල්සියස් 100 වස්තුව තියෙන්නේ 100 දී පුතේ අනිවාර්යෙන් තාපය පිට කරනවා එළියට නේ. එතකොට වස්තුවේ ඇන්ට තාපය පිට කරනවා. අපි සැලකුවොත් එහෙනම් පුතේ යම් උෂ්ණත්වයක දැන් 100 දී නම් මෙහෙම අපි ගන්න. එහෙනම් පුතේ අපිට සමීකරණ ලැබුණා මෙහෙම. සමීකරණ ලියනවා මොකද්ද අපි? d³ දීම dt මේ මොකද පුතේ? මේ තමයි වස්තුවෙන් තාප හානි වීමේ සීතතාවය. ඊ පොඩි ලියමුනේ. එතකොට මේ තමයි පුතේ වස්තුවෙන් තාප හානි වීමේ සීතතාවය. මේක පුතේ හරි, මේක සමානුපාතික වෙනවා. බලන්න මේකේ තියෙන අපුදේ අපිට මෙතන mc වාරයක් d θ බෙදීම dt කියලා ඈ. හරියටද? දැන් මේකෙදි අපි ගත්තොත් පුතේ මේක සම්බන්ධතාවය, ඒ කියන්නේ මේ තාපය හානි වන සීගතාවේ m සහ c නියත පද නෙපුතේ, m සහ c නියත පද. ඒ නිසා මට ලියන්න පුළුවන් මේකේ සම්බන්ධය නේද? d³ දීම තාප හානි වීමේ සීගතුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව වෙනස. වස්තුවේ උෂ්ණත්වය මොකටද? එහෙම මම යා තීටා කියලා ගන්න යම් කිසි වෙලාවක තීටා නම් පුතේ තීටා රින තීටා r වෙනවා. මොකද වෙන්නේ? යම් කිසි වස්තුවක් බාහිර පරිසරයේ සිසිල් වෙන දියල් තිබ්බහම පුතේ මොකද වෙන්නේ? ඒ වස්තුවේ යම් කිසි අවස්ථාවක උෂ්ණත්වය තීටා නම් මම 100 ගන්න නැතුව මම යම් අවස්ථාවක් සැලකුවේ. හරි, 100 ගත්තාම මට 100ම සලකන්න යනවනේ. හරි, එහෙනම් වස්තුවකින් තාප හානි වීමේ සීඝ්‍රතාවය යම් උෂ්ණත්වයක තීටා උෂ්ණත්වය 90 වෙන්න පුළුවන්, 99 වෙන්න පුළුවන්, 80 වෙන්න පුළුවන් ඕන එක. හරි, එතකොට යම් උෂ්ණත්වයකදී වස්තුවකින් තාපය හානි වන සීඝ්‍රතාවය පුතේ අපි ලියනවා කොහොමද? d³ දීම dt සමානුපාතිකයි තීටා රින තීටා r කියලා. මේ කියන්නේ මොකද්ද? වස්තුවේ උෂ්ණත්වයයි
පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව අන්තරය. අපි මේකට කියනවා වැඩිමනත් උෂ්ණත්වය කියලා කියනවා. ඒ කියන්නේ වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව අන්තරය අපි කියනවා වැඩිමනත් උෂ්ණත්වය කියලා කියනවා. හරි. එතකොට මුදේ යම්කිසි වස්තුවක් බාහිර පරිසරයේ සිසිල් වෙන්න කියලා තිබ්බහම ඒ වස්තුවෙන් යම් මොහොතක හරිද යම් මොහොතක තාප හානි වීමේ සීඝ්‍රතාවය මුදේ dq බෙදීම dt නම් එයා අපිට ලියන්න පුළුවන් වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව වෙනස කියලා අපිට ගන්න පුළුවන්. හරි right. ඒ නිසා බලන්න මම ගත්තේ මෙහෙමයි. මෙයාගේ තීටා උෂ්ණත්වයේදී තාප හානි වීමේ සීඝ්‍රතාවය මම ගත්තේ. ඒ නිසා මම මේ සම්බන්ධතාව ලියන පුතේ dq බෙදීම dt උෂ්ණත්වයේ තීටා වල පුතේ මේක 50 නම් 50 කියලා අපි දාගන්න. සමානයි පුතේ k වාරය තීටා වෙන තීටා r. මේ k කියන්නේ පුතේ අපි මේ ගත්ත mc අගය දෙක. ඕකේ. ඒ යාර මේ මේ ඊයේ ක්ලාස් එකෙන් පස්සේ ෆෝන් එක චාර්ජ් කරගන්න බැරි වුණා. දැන් බැටරි අඩුව බැටරි දැන් අඩුවටම වැටලා තියෙනවා සර්. දැන් මොකද කරන්නේ? ඒක තමයි. චාර්ජ් දාන්න දෙන්න ෆෝන් එක. හරි. ඒක තමයි සර් මේ මම චාර්ජරේට දාගන්න. ආ හරි හරි. Right. Sir, DQ, DQ, sir, DQ කියන අගයට delta Q කියලා දාන්න පුළුවන් නේද සර්? ඔව් පුළුවන්. ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මේකට delta දාන්න පුළුවන් මොකද? ඒ කියන්නේ මේ සමීකරණයෙම delta Q බෙදීම delta D කියලා ලියන්නත් පුළුවන්. හරි. මේක දාන්නත් පුළුවන්. හැබැයි අපි දැන් අර දුප්පන්න කිරීම කරපොත කුඩා වෙනසක් සඳහා අපි මේක ලියන්න කියලා. ඒ නිසා දැන් දිගටම මේක ලියන්න. හරි. හා සර් හරි. හරි. ඒ කියන්නේ අර කුඩා වෙනසක් කියන එක තමයි සලකන්නේ. හරි. එහෙනම් මොදෙන්නේ? මේ වගේ වස්තුවක් යම් උෂ්ණත්වයකදී මේ හරි. මම මෙතන 100 දැම්මේ නැහැ. 100 දැම්මම පොත් සමීකරණයක් අපිට ගන්න බෑනේ. 100 දැම්මම පොත් සමීකරණයක් ගන්න බැරි නිසා මම මේ ගත්තේ මෙයාගේ යම් උෂ්ණත්වයක විතර යම් උෂ්ණත්වයේ 100 වෙන්න පුළුවන් 50 60 ඕනෑ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දාලා ගන්න ඕනේ. එහෙනම් මුදේ යම් කිසි අවස්ථාවක වස්තුවකින් තාප හානි වීමේ සීඝ්‍රතාවය මුදේ කාට සමාන වෙන්නේ? වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව අන්තරය. හරි අපි මේකට කියන මුදේ වැඩිමනත් උෂ්ණත්වය කියලා. ඒ කියන්නේ යම් කිසි වස්තුවක් පරිසරයේ සිසිල්ලට තිබ්බහම ඒ වස්තුවෙන් තාප හානි වෙන සීඝ්‍රතාවය පුතේ අපිට ගන්න පුළුවන් කොහමද? වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව අන්තරය කියලා. පැහැදිලිද? ඔව් සර්. එහෙනම් පුතේ අපි ලියාගමු මේ. ලියන්න. රත්කල වස්තුවක් පරිසරයේ නිශ්චලව තැබූ විට රත්කල වස්තුවක් පරිසරයේ නිශ්චලව තැබූ විට නිශ්චලව තැබූ විට එහි උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී
එහි උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී අවසානයේදී කාමර උෂ්ණත්වයට පැමිණේ. කාමර උෂ්ණත්වයට පැමිණේ. අවසානයේදී කාමර උෂ්ණත්වයට පැමිණේ. ඊළඟට ගැන බුද්දේ වස්තුවේ උෂ්ණත්වය තීතා වන අවස්ථාවකදී තීට වන අවස්ථාවකදී එහි උෂ්ණත්වය අඩු වීම හෙවත් සිසිලන සීගතාවය හරිපදේවට බලන්නක දැන් බලන්න උෂ්ණත්වයේ අඩුවීම හේවත් සිසිලන සීගතාවය හදාගන්න දැන් මේ තමයි උෂ්ණත්වයේ අඩුවීම නේ මේ තමයි උෂ්ණත්වයේ අඩුවීම එහෙනම් පුතේ මට මේක ලියන්න පුළුවන් මෙහෙම. හරි? මම පොඩි දෙයක් වෙනස් කරනවා මෙතනින්. හරි? හරි. මට ඕන උෂ්ණත්වයේ අඩු වීම හේවත් සිසිලන සීගතාවය. අපි හිතමුක මෙහෙම. දැන් පුතේ dT කියන්නේ උෂ්ණත්ව අඩු වීම සීගතාවෙන් මම දැන් ඒකට මා දුන්න නෝට් එකේ. එහෙනම් උෂ්ණත්වයේ අඩු වීම හේවත් සිසිලන සීගතාව තීටා උෂ්ණත්වයකට මොකද? එහෙනම් මෙයාකට ලියන්න පුළුවන් තීටා ඍණ තීටා r කියලා. මේක අවුලක් නෑ බලන්න. දැන් මේක අපි ගත්තොත් එහෙම දැන් dq බෙදීම dt සමානුපාතිකයි පුතේ. d තීටා බෙදීම dt මනේ. ඒ නිසා මෙතෙන්ට අපිට අවශ්‍ය නම් dq බෙදීම dt දාගන්න පුළුවන් මොකද? හරි? නැත්තම් මෙයා දාන්න පුළුවන්. මොකද මේ දෙන්න සමානුපාතිකයි. අපි ගත්තානේ dq බෙදීම dt සමානයි mc වාරයක් dt බෙදීම dt කියලා පුතේ. එතකොට මෙයා අයින් කරොත් එම අපිට සමානුපාතිකත්වයේ නියතයක් දාගන්න සමානුපාතිකයක් දාන්න පුළුවන්. ඒ නිසා පුතේ මෙයාගේ මේ උෂ්ණත්ව අඩුවීමේ සීගතාවය වෙන්නේ dt බෙදීම dt නම් අපිට ඒක දාන්න පුළුවන් පුතේ. dt බෙදීම dt කියන එක නා සමානයි වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණතන උෂ්ණත්ව වෙනසකින්. නේ? මොකද මේ දෙන්න එකිනෙකට සමානුපාතික. නම් මෙයා වෙනස් වුණොත් මෙයා වෙනස් වෙනවා පුතේ. ඒ නිසා මෙතෙන්ට අවශ්‍ය නම් මෙයා වෙනුවට මෙයා දාගන්න පුළුවන්. හැබැයි අපිට අර උෂ්ණත්ව වෙනසකින් ගණන් හදන්න වෙන නිසා පුතේ අපිට එතන ලේසි
මෙන්න මේ d 3 දාගත්තා නම් හරි එතකොට මෙතෙන්ට d cube දීම d t දාගත්ත ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි සාමාන්‍යයෙන් ගැටළු විසඳන පුතේ අපිට දෙන්නේ උෂ්ණත්ව වෙනසක් සම්බන්ධ කරලා එතකොට අපිට ඒකේ තාපයක් ගැන කතා කරන්නේ නැහැ ඉතින් හරි ඒ නිසා මෙතන මේ q කියන කෙනෙක් ගැන මෙතන කතා කරන්නේ නැහැ කතා කරන්නේ වස්තු ප්‍රශ්න දෙන පුතේ මෙහෙමයි වස්තු උෂ්ණත්වයේ 90 සිට 80 දක්වා අඩු වෙන්න මිනිත්තු දෙකක් යනවා නම් අපි අහනවා වස්තු උෂ්ණත්වයේ 60 ඉඳන් 50 දක්වා අඩු වෙන කොච්චර කාලයක් යයිද අන්න ඒ වගේ අහන්න අපි අහන්න එතකොට මේ පැත්තේ උෂ්ණත්වය තියාගත්තා නම් අපිට ලේසි නේද ඔව් නේද සර් නේ එතකොට උදේ අපිට මේකේ මේක සමානුපාතික අවුලක් නැහැ හරි මෙයාට මෙයා සමානුපාතික ඒ නිසා මෙයා දැම්මත් තමක් නැහැ මෙතෙන්ට හැබැයි ප්‍රශ්නේ තියෙන උදේ සාමාන්‍යයෙන් අපිට උෂ්ණත්ව වෙනසක් දෙනවා මිස අපිට මේ තාප කුවමාරු වෙනසක් අපිට දෙන්නේ නැහැ පුතේ මේ වගේ අවස්ථා. ඒ නිසා මේ උෂ්ණත්වයේ අඩු වීම හැවත් අපි කියනවා මේ සිසිලන සීඝ්‍රතාව. හරි සිසිලන සීඝ්‍රතාව සීඝ්‍රතාවේ අපිට ගන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම කියලා. අපි එහෙම ලියාගමුනේ. හා සර්. ඒක ලේසි. හරි. පුතේ ලියන්න මෙහෙම. හෙවත් සීගතාවේ එහෙනම් මේක මෙන්න මේ යට එකනේ d θ වෙදීම d t වාරයක් θ හරි මේක ලියන්න එපා වැඩි ලියා ගන්න d θ වෙදීම d t වාරයක් θ හරි සර් හරි යන පරිසරය හා වස්තුවේ උෂ්ණත්වය අතර පරිසරය හා වස්තුවේ උෂ්ණත්වය අතර පරිසරය හා වස්තුවේ උෂ්ණත්වය අතර අතිරික්ත හෝ වැඩිමනත් උෂ්ණත්වයේ වන අතිරික්ත හෝ වැඩිමනත් හරි වැඩිමනත් උෂ්ණත්වයේ වන තීටරින තීට ආර්ථ අනුලෝමව සමානුපාතික බව අනුලෝමව සමානුපාතික බව පෙන්වා දිය හැකි එලා පුතේ සමීකරණයක් ලියා ගන්න d θ වැදීම d t වාරයක් θ සමානුපාතිකයි θ ඍණ θ r පැත්තකින් පුතේ මේකත් දාගන්න මේක මෙතන දාන්න පුළුවන් හරි තව පැත්තකින් මේකත් දාන්න හරි සර් හරි එහෙනම් පොඩ්ඩක් අපි බලමු පොඩ්ඩක් ප්‍රස්තාරයකින් කොහොමද මේක ගන්න
අපි හිතුවපු දේ මේ වගේ ප්‍රස්තාරයක් තියෙනවා. මේකේ තියෙන මොදේ මේ පැත්තේ කාලය මේ පැත්තේ උෂ්ණත්වය. හරි මේ පැත්තේ උෂ්ණත්වය. තීටා. හරි. මම මෙතන ගන්නම් තීටා ආර්බුදයේ පරිසර උෂ්ණත්වය. හරි. පරිසර උෂ්ණත්වය. එතකොට යම් කිසි වස්තුවකට සිසිල් වෙන්න පුළුවන් පුතේ පරිසර උෂ්ණතාව විතරයිනේ. හරි. ඒ නිසා මම තා පොඩ්ඩක් පහළට ගන්නම්. දැන් යම් කිසි වස්තුවකට සිසිල් වෙන්න පුළුවන් පුතේ පරිසර උෂ්ණතාව විතරයි. මෙතනින් පටන් ගත්තා නම් මෙයා ඔන්න මොදාද පුතේ සිසිල් වෙන්නේ. හරිද? අපි මේකට කියන පොතේ සිසිලන වක්‍රයක් කියනවා. හරි? මේක සිසිලන වක්‍රය. සිසිලන වක්‍රයක් කියලා අපි කියනවා. එහෙනම් පුතේ දැන් අපිට ගත්තොත් මේ මම මේ වක්‍රයට යම් කිසි අවස්ථාවක ස්පර්ශකයක් අඳිනවා. මේ වක්‍රයට මම ස්පර්ශකයක් අඳිනවා. ඉතනක මෙහෙම. ඔන්නම ස්පර්ශකයක් අඳින යම් කිසි තැනක. හරි? එතන ස්පර්ශකයක් අඳිනවා. ඉතින් මම මෙයාගේ ස්පර්ශකයේ අනුක්‍රමණය හෙව්වා. මම මෙයා ඇල්ෆා කියලා ගන්නම්. හරි? අනුක්‍රමණය හෙව්වා. මම මුදේ මෙතන ගන්න උෂ්ණත්වය තීටා. මෙයා දෙන්නේ මෙයා තීටා 1. මෙයා තීටා 2 කියලා මම ගන්නවා. හරි. අපිට මෙතන කාලයත් ඒ වගේ කාලය t 2 t 1 කියලා මම ගන්නවා. දැන් මම මෙතන මේ වක්‍රයේ මෙන්න මේ ලක්ෂයේදී අනුක්‍රමණය හොයන්න යනවා. අනුක්‍රමණය කියන්නේ පුතේ අපි tan alpha නේද? එහෙනම් tan alpha සමානයි අපිට ලියන්න පුළුවන් මොකද්ද? තීටා 1 රින තීටා 2 බෙදීම t 2 රින t 1 ඔන්න වක්‍රයේ අනුක්‍රමණය. මේ අනුක්‍රමණය මොකද අපිට ලැබෙන්නේ? අපි පොදි වෙගත්ත පුතේ මේ වගේ ස්පර්ශකයක් ගන්නකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද? tan alpha හරි මොකක් හරි එකක්. හරි tan alpha මට ලියන්න පුළුවන් පුතේ. alpha කියන කෙනා මම මේක alpha 1 කියලා දාගන්නම්. හරි. මට පොදු විලියන පුළුවන් පුතේ මොකද්ද? මෙයාගේ උෂ්ණත්ව වෙනස delta theta බෙදීම delta t හෝ නැත්නම් d නේ අපි d දාගමු. d theta හෝ d t ලියන පුළුවන් පුතේ පුතේ මට. මෙන්න මේ අවස්ථාවේදී නේ. එහෙනම් පුතේ මම මෙතන උෂ්ණත්වය ගන්න. හරි. මෙතන උෂ්ණත්වය මොකක් හරි ගන්නම් අපි. තීටා 3 කියලා අපි දමු. එහෙනම් පුතේ තීටා 3 වෙන අවස්ථාවේ උෂ්ණත්වය මට ප්‍රස්තාරයේ අනුක්‍රමණය ගන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධය. නේද? ඒ කියන්නේ අපි ප්‍රස්තාරයක අනුක්‍රමණය හොයන්නේ කොහොමද? මේ වගේ ස්පර්ශකයක් ගන්නලා වක්‍රයට අපි tan alpha හොයනවා. පුතා මැත්ස් බයෝද කරන්නේ? බයෝ සර්. හරි. නමුත් අපි සාමාන්‍ය මේ වගේ වක්‍රයකට අපි වක්‍රයක අනුක්‍රමණය ගන්න අමාරුනේ අපිට. හොයන්න බෑනේ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? ඒ වක්‍රයට අදාළ ලක්ෂ්‍යයක ස්පර්ශකයක් නිර්මාණය කරනවා. අනේ ස්පර්ශකයේ තැන් දෙකක් තෝරගෙන පුතේ මම මේ වගේ අනුක්‍රමණය හොයන්නේ. එහෙනම් මේ තමයි මෙතන අනුක්‍රමණය හොයන විදිය. මේ මම ලියන පුතේ පොදු අවස්ථාවකට ඕන තැනක මට අනුක්‍රමණය හොයන්න පුළුවන් විදිය. පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි. එයානේ දැන් මෙතන ඇල්ෆා 3 නම් පුතේ මෙයා ඇල්ෆා 3 වෙනවා. එහෙනම් අපි සාමාන්‍ය මේ වගේ වක්‍රයක් ඇඳලා පුතේ අනුක්‍රමණය හෙව්වහම අපිට ලැබෙනවා ඒ අදාළ ස්ථානයේ මොකද්ද? tan ඇල්ෆා. ඒ කියන්නේ පුතේ තාප උෂ්ණත්ව වෙනස් වීමේ සීඝ්‍රතාවය නේ. ඒ කියන්නේ
මේ වගේ ප්‍රස්ථාරයකට අනුක්‍රමණයක් යනවාම අපිට අනුක්‍රම ලැබෙනවා මොකද්ද? අදාළ අවස්ථාවේ උෂ්ණත්වය වෙනස් වීමේ සීකතන්ත සිසිලන සීකතන්ත. පුතේ මේ විදිහට මේ වක්‍රයේ tan කිහිපයකින් අපි අනුක්‍රමණ ඇඳලා අපි ගන්නවා පුතේ මෙන්න මේ tan alpha-ත් එක්ක. ඒ කියන්නේ tan alpha කියන්නේ කවුද? D දිහා බැලීම D T. අපි මේ වගේ tan 5කින් ඇඳගත්ත මේ පුතේ අනුක්‍රමණ හරි tan 5 ගියම තවරත් අනුක්‍රමණ 5. අපි අනුක්‍රමණ ටික මෙන්න මේ උෂ්ණතනක ප්‍රස්ථාරය ඇඳගන්න. ප්‍රස්ථාරය ඇඳිනවා. හරිද? දැන් මේ අවස්ථාවේ මම ප්‍රස්ථාරය ඇඳලා මම අනුක්‍රමණ වල මෙහෙම ආගයක් හොයාගන්න. හරි? ඊට පස්සේ තේ මොකද මොකද්ද? මේ වගේ tan කීපයකින් අනුක්‍රමණ හොයලා මම ප්‍රස්ථාරයක් ඇඳිනවා පුතේ මෙහෙම. ප්‍රස්ථාරයක් ඇඳිනවා මේ පැත්තේ මට එන්නේ කවුද? මෙන්න මෙයා. d θ බෙදීම dt පුතේ මොකද්ද? උෂ්ණත්ව වෙනස් වීමේ සීඝ්‍රතාවය. මේ පැත්තේ දාන පුතේ මම θ θ මොකද්ද මේ? වැඩිමනක් උෂ්ණත්වය. නැත්නම් අපි කියනවා අමතර උෂ්ණත්වය කියලා. අමතර උෂ්ණත්වය. හරි. වැඩිමනක් සඳහාද අමතර උෂ්ණත්වය කියලා. එහෙනම් පුතේ අපි දැන් මෙයාවේ මේ වගේ අනුක්‍රමණ හොයලා අපි මේ ප්‍රස්ථාරය පුතේ ප්‍රස්ථාරය අපිට එනවා මෙන්න මේ වගේ සරල රේඛාවක්. හරි. එතකොට මේ වගේ වක්‍රයක පුතේ අපි තැන් කිහිපයකින් අනුක්‍රමණ හොයලා අපි ඒ අගයන් නේ අනුක්‍රමණ මේ පැත්තට අපි ලැබෙනකොට අනුක්‍රමණ හම්බෙන්නේ මේ පැත්තට. එහෙනම් අනුක්‍රමණය අපි වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය වෙනසෙන් අපි ප්‍රස්ථාරයක් ඇඳ පුතේ අපිට ප්‍රස්ථාර ලැබෙනවා මේ වගේ මූල ලක්ෂණ සරල රේඛාව. හරිද? ඒකේ අදහස එන්නේ පුතේ මොකක්ද? මෙයාගේ d θ බෙදීම d t කියන කෙනා සමානුපාතිකයි θ θ r කියලා. ඒ කියන්නේ අනුලෝම සමානුපාතිකත්වය කියන පුතේ. අනුලෝම වුණොත් තමයි මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. ප්‍රතිලෝමන වක්‍රයක් එනවා. කියපු දේ පැහැදිලිද? ආයෙත් අහගන්න. අපි සාමාන්‍ය පුතේ මේ උෂ්ණත්වයත් එක්ක කාලයත් එක්ක උෂ්ණත්ව වෙනස් වීම ප්‍රස්ථාරයක දැක්වුවොත් එහෙම එයා එන්නේ මේ වගේ වක්‍රයක්. අපි මේ වක්‍රයේ පුතේ tan කිහිපයකින් මේ වගේ අනුක්‍රමණ හොයලා හරි අපි මේ අනුක්‍රමණයත් එක්ක උෂ්ණත්ව වෙනස ප්‍රස්ථාරගත කරොත් එහෙම පුතේ අපිට ලැබෙනවා මේ වගේ රේඛාවක්. ඒකෙන් කියන්නේ පුතේ මොකද්ද? මෙයාගේ උෂ්ණත්ව වෙනස් වීමේ සීඝ්‍රතාවය මේ පැත්තේ කෙනාට අනුලෝමව සමානුපාතිකයි කියන්නේ. හරි සර්. හරි. right. තායික පාරක් කියමුද? හා සර් තායික පාරක්. උදේමයි. දැන් අපි සාමාන්‍යයෙන් වස්තුවක් රත් කරලා සිසිල් වෙන්න තිබ්බට පස්සේ හරි එයාගේ පුතේ උෂ්ණත්වයේ ක්‍රමෙන් අඩු වෙනවනේ. උෂ්ණත්වයේ ක්‍රමෙන් අඩු වෙනවා. අඩු වෙද්දි පුතේ මේ උෂ්ණත්වයේ ඉඳන් මෙතෙන්ට යද්දි තිබ්බ අඩුවීමේ සීඝ්‍රතාවය නෙවෙයි මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි තියෙන්නේ. ඒක වෙනස්. ඇයි? උෂ්ණත්වයේ අඩු වෙන්න සීඝ්‍රතාවයේ ක්‍රමෙන් අඩු වෙනවා. ඒ කියන්නේ තාප හානි වීමේ සීඝ්‍රතාවය ක්‍රමෙන් අඩු වෙන පුතේ උෂ්ණත්වයත් එක්ක. හරි. වස්තුවේ උෂ්ණත්වයේ 100 ඉඳන් 90 දක්වා සිසිල් වෙන්න ගත වෙන කාලය නෙමෙයි පුතේ 60 ඉඳන් 50 දක්වා සිසිල් වෙන ගත වෙන කාලය වෙන්නේ. ඒක වෙනස්. 90 ඉඳන් 80 දක්වා සිසිල් වෙන්න තප්පර 15ක් ගියා නම් පුතේ 60 ඉඳන් 50 දක්වා සිසිල් වෙන තප්පර 20ක් 30ක්වත් යයි. ඒ කියන්නේ වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව වෙනස අඩු වෙනම් පුතේ. හරිද? දැන් වස්තු උෂ්ණත්වයේ ක්‍රමෙන් අඩු වෙන්න මේ සීඝ්‍රතාවය ක්‍රමෙන් අඩු වෙනවා. මේ වක්‍රයෙන් මෙහෙම මේ සීඝ්‍රතාව අඩු වෙලා යම් කිසි වෙලාවක වස්තුවේ උෂ්ණත්වය පරිසරයට සමාන වුණාම ආයෙ සිසිල් වෙන්නේ නැහැ පුතේ. හරි. ඒ නිසා අපි මෙන්න මේ වගේ මේ වක්‍රයක් ඇඳලා මේක ප්‍රැක්ටිකලි කරන්න ඕන අපි. හරි. වක්‍රයක් ඇඳලා ඒ වක්‍රය අපිට tan කිහිපයක් සලකලා
අපි අනුක්‍රමණ හොයලා අන්න ඒ අනුක්‍රමණයේ y අක්ෂයට දාලා මේ පැත්ත දැම්මොත් එහෙම පුතේ x අක්ෂයට දැම්මොත් එහෙම වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වයයි අන්න අපිට ලැබෙනවා මේ වගේ වක්‍රයක් හරි එහෙනම් පුතේ අපි කියලා ඉගෙන මොකද්ද මේ සමානුපාතිකයි මෙහාට ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස් වීමේ සීඝ්‍රතාවය සමානුපාතික වෙන පුතේ වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව අන්තරය හරි රයිට් මේක ඔයාලට තේරුම් නැහැ වගේ නම් මම වීඩියෝ එක දැම්ම පොඩ්ඩක් ආයෙත් බලන්න එතකොට ඔක පැහැදිලි වෙයි හරි එහෙනම් මොකද වෙන්නේ සාමාන්‍ය පුතේ අපි මේ වගේ සිසිලන වක්‍රයක් අඳිනවා ඒ කියන්නේ වස්තු උෂ්ණත්වය දියලා ටික ටික කූලන්න දීලා අපි ඒකට වක්‍රයක් අඳිනවා වක්‍රයක් අඳලා පුතේ අපි මොකද කරන්නේ ඒ වක්‍රයේ තැන් කිහිපයක අනුක්‍රමණය හොයාගෙන ඒ අනුක්‍රමණයත් එක්ක ප්‍රස්ථාරයක් අඳලා පුතේ අපිට මූල අක්ෂය ගන්න සරල රේඛාවක් හම්බ වෙනවා ඒකෙන් කියන්නේ පුතේ මෙයාට අනුරෝමව සමානුපාතික වන බව හරිනේ හරි හරිද මුදේ හරි හරි සර් එතකොට පොඩක් මෙහෙම ලියන්න ලියන්න සිසිලන වක්‍රයක සිසිලන වක්‍රයක තෝරාගත් ස්ථානයකදී තෝරාගත් ස්ථානයකදී වක්‍රයට ඇඳි ස්පර්ශකවල අනුක්‍රමණය සොයා වැඩිමනත් උෂ්ණත්වයේ සමග ප්‍රස්ථාරය නිර්මාණය හරිද මුලින්ම මේක අඳගන්න මේක ඇඳලා මේ ටික ලියා ගන්න ඊට පස්සේ මේක ඇඳලා මේ ටික ලියා ගන්න මේක අඳින්න කලින් මට පොඩ්ඩක් කියන්න මම ඊට පස්සේ පොඩි දායක් තවත් පැහැදිලි කරන්න හරි මේක ඇඳලා මේක ලියා ගන්න
හරි දැන් පොඩ්ඩක් ආය බලන්න මම මේක මකලා මම ආය පොඩ්ඩක් හඳින්න හරි ඒක බලා ගන්න මොකද වෙන්නේ අපේ තමයි මෙහෙම දැන් මම මෙයාගේ අවස්ථා කිහිපයක් මම තෝරගන්න හරිද දැන් අපිට ලැබෙන මේ tan alpha 3 කියන්නේ මේ හරි මම පොඩි වගුවක් කරලා පෙන්නන්න හරි ඒක මොදේ අපි ගත්තොත් දැන් මෙහෙම මම මෙතන ගන්නම් උෂ්ණත්වය කියලා හරි මම මෙතන ගන්නම් උෂ්ණත්වය උෂ්ණත්වය මෙතන අපි ගමු d theta බෙදීම d t කියන එක නේද මෙතන අපි ගමු උෂ්ණත්වය වෙන සිරයට තීන්දා r කියලා හරි හරි බලන්න අවස්ථාවක් කියන්නතොර අපි හිතමු තේ මම තීටා එකේදී ස්පර්ශයක් අඳින්නම්කෝ තීටා එකේදී ස්පර්ශකයක් අඳද්දොත් එහෙම පුතේ මම තීටා 1 කිලෝමීටර දාන්න මම තීටා දෙකේදී ස්පර්ශයක් අඳද්දී මම තීටා 2 කිලෝමීටර දාන උෂ්ණත්වය තීටා තුන ඔය විදිහට පුතේ මට උෂ්ණත්වය යම් කිසි ඒ කියන්නේ තීටා 1 තීටා 2 තීටා 3 වහමඩ ගන්න පුළුවන් පහ හරිද ගත්තට පස්සේ අපි මෙයාගේ සීඝ්‍රතාවයනේ උපුද අපි කියන්නේ කොහොමද මම tan alpha 1 කියලා ලියනවා tan alpha 1 සමානයි පිටේ d theta බෙදීම dt එතකොට එයා theta එක උෂ්ණත්වය theta එක උෂ්ණත්වය හරි මෙතන පුතේ tan alpha 2 නම් එයා d theta බෙදීම dt පුතේ එයා theta දෙක උෂ්ණත්වය මෙයාගේ tan alpha 3 නම් එයා සමානයි d theta බෙදීම dt වාරයක් ඒ කියන්නේ පුතේ එක එක උෂ්ණත්වයට මම මේ වගේ අනුක්‍රමණ හොයා ගන්න පුළුවන්. හරිද? ඒතකොට අනුක්‍රමණය එකම වෙන්නේ නැහැ වෙනස් වෙනවා. හරිද? දැන් මෙතන පුතේ අපි දාන්නේ මෙයා තීටා 1 රින තීටා r. මෙයාට අපි දාන්නේ තීටා 2 රින තීටා r. මෙයාට අපි දාන්නේ තීටා 3 රින තීටා දැන් බලන්න අපි දැන් ප්‍රස්ථාරයක් අඳිනවා මාත් එක්කද මෙයා දානවා පුතේ y අක්ෂයට මෙයා දානවා y අක්ෂයට මෙයා දානවා x අක්ෂයට හරි එතකොට අපි අඳින ප්‍රස්ථාරයේ මේ පැත්තේ පොදු වෙන්න ඕන මෙයානේ තීටා රින තීටා r වෙන්න ඕන මේ පැත්තේ පුතේ d තීටා බෙදීම d t වෙන්න බෑ මේ තීටා උෂ්ණත්වය වාකල උෂ්ණත්වය දැන් මම ගත්ත පුතේ මෙයාගේ මෙතන තියෙන්නේ තීටා 1 රින තීටා r නම් මෙතන තියෙන්නේ තීටා 2 රින තීටා r නම් ඔය විදිහට පුතේ මම මේ ගන්න x අක්ෂය අගට මේ පැත්තට දාන පස්සට මේ පැත්තට දානවා මේ පැත්තෙන් එන මෙන්න මේ අගය එහෙනම් පුතේ බිඳුව බිඳුවේදී ප්‍රස්ථාරය කොහොමයි යන්නේ එතකොට මෙයා යම් කිසි අවස්ථාවක් ඉන්නේ මෙහෙම මෙයා මෙතන ඉන්නේ ඔය විදිහට මෙයාගේ මෙයා තීටා 1 රින තීටා r මෙයා තීටා 2 රින තීටා r මෙයා තීටා 3 රින තීටා r ඔය විදිහට පුතේ අපිට ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් පැහැදිලිද එතකොට පුතේ අර අර වක්‍රයේ එක එක තැන්වල අනුක්‍රමණ සෙට් එකක් හොයා ගන්නවා ඒත් එක්ක මේ පැත්තේ උෂ්ණත්වය වෙනස සම්දාන උෂ්ණත්වය වෙනස x අක්ෂය දාලා අනුක්‍රමණ අපි දානවා y අක්ෂයට ප්‍රස්ථාරය ගන්නවා අපිට මෙන්න මෙහෙම මූල අක්ෂය යන සරල රේඛාවක් පැහැදිලිද ඔව් සර් හරිනේ හරි මේකත් කියලා මේක අඳගන්න මේක ඔයාලා විද්‍යාගාරයේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි කරන්න ඕන හරි ප්‍රැක්ටිකලි කරන්න ඕන
හරි සර්. හරි මුතු ඔතනින් අපෝඩ අලියා ගන්න යනවා. යන්න. ඊයේද ප්‍රස්ථාරයේ ආකාරයට. ඊයේද ප්‍රස්ථාරයේ ආකාරයට. සිසිලන සිසිලන නියමය සත්‍ය බව පෙන්විය හැකි සිසිලන නියමය සත්‍ය බව පෙන්විය හැකි සත්‍ය බව පෙන්විය හැකි. හරි බුදේ. දැන් බලමු අපි ඉගෙන ගත්ත එකෙන් පොඩි ප්‍රශ්නයක් දෙකක් කරමු. හරි. ලියන්න කොහොමද? ප්‍රශ්නයක් ලියා ගන්න. වස්තුවකට සෙල්සියස් 80 සිට වස්තුවකට සෙල්සියස් 80 සිට වස්තුවකට සෙල්සියස් 80 සිට 80 සිට 70 දක්වා සිසිල් වීමට 70 දක්වා සිසිල් වීමට 70 දක්වා සිසිල් වීමට මිනිත්තු පහක කාලයක් ගත. මිනිත්තු පහක කාලයක් ගත. මිනිත්තු පහක කාලයක් ගත. කාමර උෂ්ණත්වය සෙල්සියස් 25 නම්. කාමර උෂ්ණත්වය සෙල්සියස් 25 නම්. කාමර උෂ්ණත්වය සෙල්සියස් 25 නම් එම වස්තුව එම පරිසරය තුළම එම වස්තුව එම පරිසරය තුළම එම පරිසරය තුළම සෙල්සියස් 50 සිට සෙල්සියස් 50 සිට 40 දක්වා සිසිල් වීම සෙල්සියස් 50 සිට 40 දක්වා සිසිල් වීමට ගතවන කාලය සර් මම හදන්නද ඔයාලා ණය එකක් දෙනවද
අපිට කියන්නේ වස්තුවක් තියනවලු ඒ වස්තුවේ උෂ්ණත්වය 80 ඉඳන් 70 දක්වා සිසිල් වෙන්න හරි මිනිත්තු 5ක කාලයක් ගත වෙනවා නේ හරි අපෙන් අහන්නේ පුතේ ඒ වස්තුව 50 ඉඳන් 40 දක්වා සිසිල් වෙන කොච්චර කාලයක් වෙයිද බලමු හරි අපේ සමීකරණය තමයි පුතේ d theta බෙදීම dt සමානුපාතිකයි theta වෙන theta හරි බලන්න එතකොට දැන් අපිට ඕන පුතේ මේක 80 ඉඳන් 70 දක්වා සිසිල් වෙන එතකොට බලන්න මෙයා පුතේ d theta ගේ උෂ්ණත්වය වෙනස එහෙනම් මෙයා අපි දානවා 80 වරිද 70 බෙදී පුතේ කාලය මිනිත්තු 5යි කාලය මිනිත්තු 5යි. තප්පර කරන්න ඕනේ නැහැ මෙතන. හරි. හරි. සමානුපාතික පුතේ තීටා කියන්නේ කවුද? අපිට තීටාව එකපාර ලියන්න බෑ පුතේ. 80 ඉඳන් 70 දක්වා නිසා අපි තීටා ලියන පුතේ මේ දෙන්නගේ මධ්‍යය. ඒ කියන්නේ 80 ධන 70 අරන් දෙකෙන් බෙදනවා පුතේ. ඍණ තීටා r කියන්නේ පරිසර උෂ්ණත්වය. එයා 25. ඔහොමයි අපි හදන්නේ. ඔන්න පළවෙනි සමීකරණය. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? මෙයාගේ උෂ්ණත්වය 50 ඉඳන් 40 දක්වා යනවා. එහෙනම් මෙතන මොදේ? 50 ඉඳන් 40 බෙදීම අපි කාලය දන්නේ නැහැ t කියලා ගන්නවා. සමානුපාතිකයි මෙතන අපි දානවා පුතේ ආයේ මේ දෙන්න එකතු කරලා 50 ධන 40 බෙදීම දෙක වාරයක් මෙතන 25යි. මෙතන 25යි. ඔන්න දෙවන සමීකරණය මොකද? දැන් පුළුවන් නේද හදන්න 1යි 2 අතර අනුපාතයක් ගන්න. එතකොට මෙතන අපිට ලැබෙනවා 10 බෙදීම 5 බෙදීම මෙතනත් 10 බෙදීම t සමානයි පුතේ. මෙතන 80යි 8යි 7යි 15යි 150යි 75යි 75. ඍණ 25 බෙදීම 50 අතර 90යි 45යි. 45 ඍණ 25 t හොයන්න පුළුවන් නේද? ඇත්ත පහෙන් 25 ගියාම 50යි. බෙදීම 45 25 ගියාම 20යි. 10ට 10 කැපෙනවා පුතේ. t සමානයි 25යි 12.5යි. මිනිත්තු. තේරුණාද? ඔව් සර් තේරුණා. හරි ආයෙ බලලා කියලා දෙන්නද? හා සර්. වැඩ කරන්නේ අපි. කරන්නේ අපේ සමීකරණය තෝරගන්න. හරි. ඒක සමීකරණය තෝරගත්තාම අපි කරන්නේ උදේ මෙහෙමයි. දැන් මෙතන තියෙන උෂ්ණත්ව වෙනසක් නේ. එහෙනස අපිට තියෙන වෙනස අපි දානවා. අපිට තියෙන්නේ මොදේ මුලින්ම 80 වරිද 70 හරි බෙදී මුදේ කාලය මිනිත්තු 5යි ඒක ආය තප්පර කරන්න අවශ්‍ය නැහැ හරි ඊට පස්සේ සමානුපාතික මෙතන මුදේ තියෙන දාද්දි අපි බලන්න ඕන අදාළ උෂ්ණත්වය ඒක මුදේ අපිට 80 ගන්නත් බෑ 70 ගන්නත් බෑ ඒ නිසා මෙතෙන් අපි ගන්න මුදේ මේ 80 ධන 70 බෙදීම 2 එදෙනේ මධ්‍යයගයක් අපි ගන්න. හරි. ඍණ තීටා r කියන මුදේ පරිසර උෂ්ණත්වය 25. ආ ඔන්න පළවෙනි සමීකරණය. දෙවෙනි අවස්ථාවේ මේකම භාවිතා කරනවා. එතකොට මෙතන අපිට ලැබෙන්නේ 50 ඍණ 40 බෙදීම t අපි දන්නේ අපිට කාලය සමානුපාතික. මෙතන අපි දාන්නේ 50 ධන 40 බෙදීම 2 ඍණ 25. මෙයා දෙවෙනි සමීකරණය. හරිනේ. මෙතන අපි දාන පුතේ මධ්‍යයගයක් ගන්න බා ගන්න. හරි. ඊට පස්සේ මෙයාගේ 1 බෙදීම 2 කියලා සමීකරණ දෙක තෝරගන්නවා අපි. තෝරන පුතේ මෙයාගේ මෙයා බෙදනවා. 80 70 ගියන පුතේ 10 බෙදීම 5.
බෙදීම 50යි 40යි ගියාම 10යි. බෙදීම t. හරි. එයන් සමානයි පුතේ. මේ පැත්ත අපිට තියෙනවා මෙතන 80යි 70යි 150යි නේ. 8යි 7යි 15යි. හරි. බෙදීම 2 කියන්නේ පුතේ 150 බෙදීම 2 නේ. 150 මෙව දාන්න 150 බෙදීම 2 ඍණ 25 බෙදීම මෙතන 90 බෙදීම 2 ඍණ 25. දැන් අපි මේක සුළු කරනවා. මෙතන 10 තියෙනවා. 10 බෙදීම 5ක් තියෙනවා මෙතන. මෙයා පුතේ උඩයට මාරු වෙනවා. එතකොට t බෙදීම 10ක් වෙනවා නේ. මෙයා උඩයට මාරු වෙනවා. මොකද බෙදීමක් ගුණ කිරීමක් වෙනවානේ. එතකොට හරි. එයා සමානයි පුතේ. 75 150 බෙදීම 2යි කියන්නේ 75යි. නම් 75 ඍණ 25 බෙදීම මෙතන 90 බෙදීම 2යි කියන්නේ 45යි. 45 ඍණ 25. එතකොට මේක 10ට 10 කැපෙනවා මුදේ. t බෙදීම 5 සමානයි. මෙතන 75 25 ගියාම 50යි. 45 25 ගියාම 40යි මුදේ. සුළු කරාම t සමානයි 12.5යි මේ තුන ගිල ලැබෙයි. හවුද හරි දැන් තනින් හදන ප්‍රශ්නයක් දෙන්න හරි වැඩලා කරන්න ලියන පොඩ ප්‍රශ්නය උණුසුම් කෝපි කෝපයක උණුසුම් කෝපි කෝපයක උණුසුම් කෝපි කෝපයක උෂ්ණත්වය
උණුසුම් කෝපි කෝප්පයක උෂ්ණත්වය මිනිත්තුවක කාලයක් තුළ මිනිත්තුවක කාලයක් තුළ මිනිත්තුවක කාලයක් තුළ මිනිත්තුවක කාලයක් තුළ සෙල්සියස් 95 සිට සෙල්සියස් 95 සිට සෙල්සියස් 95 සිට අනුව දක්වා අඩුවේ සෙල්සියස් 95 සිට අනුව දක්වා අඩුවේ සිට අනුව දක්වා අඩුවේ කාමර උෂ්ණත්වය සෙල්සියස් 39 කාමර උෂ්ණත්වය සෙල්සියස් 39 කාමර උෂ්ණත්වය සෙල්සියස් 39 39 එතැන් සිට එතැන් සිට එතැන් සිට එහි උෂ්ණත්වය එතැන් සිට එහි උෂ්ණත්වය හැට පහයි සෙල්සියස් වීම සඳහා හැට පහයි සෙල්සියස් වීම සඳහා හැට පහයි සෙල්සියස් වීම සඳහා තව කොපමණ කාලයක් ගත වේද? තව කොපමණ කාලයක් ගත වේද? හරිද? තත්කාල බලන්න පුළුවන් කියලා නේද? දැන් මේක යහන්නේ කාලය සම්බන්ධනේ. හරි. කලින් කාලය අපි ගෙනු. හදන්න පුළුවන්ද උදේ? ළමයි.
උත්තර වදේ 5.6ක් වෙනවා මේ. ඔව් සර් හරි. හරි බිද. මේ පාඩමේ අවසාන මාතෘකාව ලියාගන්න පොඩි කොටසක් තියෙන්නේ. ඉතින් පාඩම ඉවරයි. ඔයාලගේ ටියුට් ටික print out එක ගත්තද? ඔව් සර්. ඔව් නේ හරි. ලියන මාතෘකාව නිව්ටන්ගේ සිසිලන නියම. නිව්ටන්ගේ සිසිලන නියම. මේ නිව්ටන් කියනවා යම් කිසි වස්තුවක් රත් කරලා අපි සිසිල් වෙන තිබ්බට පස්සේ පුතේ එයාගේ වස්තුව සිසිල් වෙන සීකතාවය රඳාපවතින සාධක කීපයක් ගැන යාපි. දැන් අපි දන්න එක සාධකයක් මොකද්ද? අපි දන්නවා එකක් වස්තුවක අමතර උෂ්ණත්වය තමයි බලපාන්නේ. එතකොට පුතේ මේ D³ බෙදීම dT. හොඳයි ආයෙ Q එකක් ගන්න. හරි. D³ බෙදීම dT කියන කෙනා පුතේ මෙන්න මෙයා නිව්ටන් කියනවා දැන් මෙයා සමානුපාතිකයි dT ට බෙදීම dT. අපි ඒක දන්නවද? ඈ මේ සම්බන්ධතාවය අපි දන්නවද? හරි. එතකොට නිව්ටන් කියනවා පුතේ මෙන්න මේ වගේ වස්තුවකින් තාප හානි වීමේ සීකතාවය. ඒ කියන්නේ dQ බෙදීම dT කියන කෙනා පුතේ මෙයා කියනවා සමානුපාතිකයිලු අමතර උෂ්ණත්වය. අපි දැන් දන්නද? නිව්ටන් කියලා මොකන්ද? රත් කරපු වස්තුවක් සිසිල් වීමේදී මෙන්න මේ සිසිල් වීමේ සීකතාවය පුතේ සමානුපාතිකයිලු වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර උෂ්ණත්ව වෙනස. අපි කියනවා වැඩිමනත් උෂ්ණත්වය නැත්නම් අමතර උෂ්ණත්වය කියන්නේ ඔන්න එක. ඒ වගේම එයා කියනවා මේ dQ බෙදීම dT කියන එක නා සමානුපාතිකයිලු පුතේ වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලයි. වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලය. ඒ කියන්නේ වස්තුව ගොඩක් ලොකුයි නම් ප්‍රමාණයෙන් විශාලයි නම් වේගයෙන් වේගයෙන් තාපය පිට කරලා දානවා. ඒක හරිනේ නේ පුතේ? මම පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් ඔය දැන් නම් ඇත්තටම මේ වගේ බොන්නත් බෑ. මේ දැන් ගෙදරකට ගියාම අපිට තේ එකක් පිළිගන්න කියලා තේ එකක් දෙනවනේ අපිට. තේක දෙන්නේ දැන් යාළුවෝ ගෙදර ගියොත් දැන් තේක තිබුණා අප මොන්ටේර කෝප්ප ඕන කිමුණා ඈ සාමාන්‍යව ගෙදරකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් අපිට පීරිසියක් එක තමයි තේ කෝප්ප දෙන්නේ. ඇයි පුතේ පීරිසියක් එක තේ කෝප්ප දෙන්නේ? ආයිඩියක් තියෙනවා මොකක්ද? එහෙම ಐඩියා ගන්නද මොකද්ද කියලා? නැහැ. හරි. දැන් ඔය තේක අපිට පිළිගන්නානේ උණු වෙන්නේ. නැහැ. ඔය තේක අපි දැන් කටින් පොඩක් තිබල තමයි අපි තේක බොන්නේ. නිවෙන්න. ඔය පුතේ පිරිසියක් හම්බෙන්නේ තේක පිරිසිය දාගෙන බොන්න. ඇයි තේක කෝප්පෙ තිබුණේ පුතේ කෝප්පේ කට පොඩිනේ. නේ? එතකොට එයා පරිසර නිරාවරණය කරන වර්ගඵලය පොඩ්ඩක් අඩුයි. හැබැයි ඒ තේක පිරිසිය තමයි මොකද වෙන්නේ? වර්ගඵලය වෙන පුතේ ටක් ගන්න නෙවෙනවා. නේ? එතකොට සාමාන්‍ය පුතේ ඉස්සර තේක බොන්නේ පීරිසි. ඕප්පෙන් බොන්නේ නැහැ. හරි. එතකොට දැන් නම් ඉතින් මේ පීරිසි වල දැන් තියෙන පීරිසි වල බොන්නත් බෑ නේද? ඒක තනිකර ෆ්ලැට්. එතකොට වතුර දාන්න බෑ ඒක. දැන් තේ දාන්න බෑ.
නිසා සාමාන්‍යයෙන් අපිට පිරිසියක් එක්ක දේකෝපේ දෙනකොට ලස්සන පුතේනවා ඒ ගැමු. හරිද? ලස්සන වගේ මොකදේ? අර අර සීදී නිසා. ඒ කියන්නේ අපිට තේ ඒක උණුවෙන් බොන්න බෑ. ඒක නිවාගෙන බොන්න ඕනේ. එහෙනම් නිවාගෙන බොන්න වෙන්නේ කොහොමද අපිට? අර වගේ පිරිසියද පක් කරාට පස්සේ. ඒ කියන්නේ පුතේ පුෂ්ටික වර්ගඵලයේ වැඩි නම් මොකද වෙන්නේ? ඉක්මනට කූල් වෙනවා. හරිද? තේරුණානේ? හරි. එහෙනම් නිව්ටන් කියනවා එකක් තමයි තාපහානන සීගතාවයේ සමානුපාතිකයි වස්තුවේ උෂ්ණත්වයයි පරිසර උෂ්ණත්වය අතර වැඩිමනක් උෂ්ණත්වයටලු. හරිද? තව එකක් කියනවා මොකද මුදේ? මේ තාපහාන වීමේ සීගතාවය සමානුපාතිකයි වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලයට. ඒ වගේම පුතේ තව කතාවක් කියනවා සමානුපාතිකලු පුතේ වස්තුවේ පෘෂ්ඨික ස්වභාවයේ පෘෂ්ඨික ස්වභාවයේ. හරි, රයිට්. තව එකක් කියන පුතේ මෙයා සමානුපාතිකයිලු සමානුපාතික වෙනවා පුතේ කාටද? වස්තුවේ සහ නැත්නම් පරිසරයේ සංවහන ස්වරූපේ. හරි. උදේ මොකද සංවහන ස්වරූපේ කියන්නේ? කලින් දවසේ වීඩියෝ එක බැලුවද? තාම නැහැ. බැලුවා. ඒක පුතේ කියලා බලන්න. මේ සංවහන ස්වරූපෙත් සංවහන ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? කෘත සංවහන, අනෙත් එක ස්වභාවික සංවහන. එතකොට ස්වභාවික සංවහනය කියන්නේ කිසිම ඒ කියන්නේ මේ නිදහස් වාතයේ තුල වස්තු සිල්ලන තියෙනවා. අපි ඒකට කියනවා ස්වභාවික සංවහන දක්වනවා. ඒ ස්වභාවික හුලඟ ඒ කියන්නේ ලොකු හුලඟක් ඈ සාමාන්‍යයෙන් හුලඟක් නැති වෙලා දැන් කාමරයකට තන කාමරයක් ඇතුලේ නිදහසේ තියෙන දේ. එතකොට ෆෑන් එකක් මොකද දාන්න නැතුව. අන්න ඒක වෙන ස්වභාවික සංවහනයක. හරි. ඊට පස්සේ තව අවස්ථා තුනකදී කෘත සංවහනය කියලා. කෘත සංවහනය කියන්නේ එතන ස්වභාවික වාතය ස්වභාවික නමේ කෘතිම වාතය කැළඹීමක් ඇති කරනවා. ෆෑන් එකක් වගේ දාලා දැන් වස්තුවක් මෙහෙම එල්ලලා මෙහෙම ෆෑන් එකක් දැම්මම මේක හරහා වාතයේ වේගින් යදි පුතේ ඉක්මනට සිසිල් වෙනවා. හරි. එනිසා පුතේ මෙන්න කියනවා නිව්ටන් කියනවා මොකද? නිව්ටන් කියනවා වස්තුවක සිසිල් වීමේ සීගතාවය පුතේ රඳාපවතින කොහොමද? අමතර උෂ්ණත්වය මත වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලය මත වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය මත සහ සංවහන ස්වરૂපය මත. මේ පෘෂ්ඨික ස්වභාවය පුතේ පෘෂ්ඨික ස්වභාවය කිව්වහම අපි දන්නවා සාමාන්‍යයෙන් කළු පාට වස්තු වලට තාපය හොඳට උරා ගන්න නේ. අපිට දැන් කළු පාට ඇඳුමක් ඇඳගෙන අවුව ඉන්න ටිකක් අමාරුයි. ඇයි? ඒ කළු පාට වස්තුවෙන් කරන්නේ මොකද? තාප විකිරණ වල සියල්ලම උරා ගන්න. ඒ නිසා අපිව රත් වෙනවා. හැබැයි අපි සුදු ඇඳලියොත් මොකද පුතේ? සුදු ඇඳලා අපිට ඒ තරම් ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. හේතුව එයා වැඩි තාපය උරා ගන්නෙ නැහැ. ඒ සම්බන්ධයෙන් මේ වස්තුවේ පෘෂ්ඨය සුදුද කළුද රළුද සුමටද කියන එක මත රඳාපවතිනවා වස්තුවකින් තාප හානි වන සීගතා. හරි. එහෙනම් පුතේ මෙන්න මේක වස්තුවේ අමතර උෂ්ණත්වය වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලය වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය ඊට පස්සේ පරිසරයේ සංවහන ස්වරූපය. මේක ස්වභාවික සංවහනයක්ද කෘත සංවහනයක්ද කියන එක මතක් පුතේ රඳාපවතිනවා වස්තුව සිසිල් වන සීගතාව. පැහැදිලිද? මෙන්න මේ කතාව තමයි නිව්ටන් කියන්නේ. හරි. ලියම් පුතේ තේරෙන්න. සලකනු ලැබූ උෂ්ණත්වයකදී සලකනු ලැබූ උෂ්ණත්වයකදී වස්තුවකින් වස්තුව
වස්තුවකින් තාප හානි වන සීගතාවය වස්තුවකින් තාප හානි වන සීගතාවය වස්තුවකින් තාප හානි වන සීගතාවය බරහන්තුල ලියාගන්න පුතේ d cube දීම d d cube දීම d තාප හානි වන සීගතාව බරහන්තුල d cube දීම d තාප හානි වන සීගතාව පහත රාශීන් මත රඳා පවතී පහත රාශීන් මත රඳා පවතී පහත රාශීන් මත රඳා පවතී රාශීන් මත රඳා පවතී උදේ අංක එක ලියා ගන්න අංක එක අංක එක රත් වූ වස්තුව සහ පරිසරය අතර පරිසරය අතර උෂ්ණත්ව අන්තරය හෙවත් උෂ්ණත්ව අන්තරය හෙවත් වැඩිමනත් උෂ්ණත්වය උෂ්ණත්ව අන්තරය හෙවත් වැඩිමනත් උෂ්ණත්වය වැඩිමනත් උෂ්ණත්වය මෙතේ වරහන් තුල තීටා වෙන තීටා වැඩි මනත් උෂ්ණත්වය හෙවත් උෂ්ණත්ව අන්තරය වරන්දුර තිරද දීට ස් දෙක පුතේ දෙයාගන්න වස්තුවේ පරිසරයට නිරාවරණය වස්තුවේ පරිසරයට නිරාවරණය වස්තුවේ පරිසරයට නිරාවරණය වූ වස්තුවේ පරිසරයට නිරාවරණය වූ කෘෂ්ටික වර්ගඵල කෘෂ්ටික වර්ගඵල කෘෂ්ටික වර්ගඵල කෘෂ්ටික වර්ගඵල වරහන් තුල කැපිටල් A වරහන් තුල කැපිටල් A
කුස්චික වර්ගඵලය වරහන්තුල කැපිටල් A. තුන වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය. වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය. වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය. වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය. වස්තුවේ පෘෂ්ඨික ස්වභාවය. අංක 4 මුත්තේ. අංක 4. පරිසරයේ ස්වභාවය හේවත්. පරිසරයේ ස්වභාවය හේවත්. සංවහන ස්වરૂපය. සංවහන ස්වરૂපය. සංවහන ස්වરૂපය. හරි. Right. එන පුතේ ඔය තමයි නිව්ටන්ගේ සිසිල නියමයේ අදාළ දත්ත. හරිද? ඒ කියන්නේ තාප හානි වීමේ සීඝ්‍රතාවය පුතේ වැඩිමනත් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. ඊට පස්සේ පෘෂ්ඨික වර්ගඵලයට අනුලෝමව සමානුපාතිකයි. පෘෂ්ඨික ස්වභාවයට අනුලෝමව සමානුයි. කියන්නේ පෘෂ්ඨික ස්වභාවයෙන් නම් අනුලෝමව කියලා අපිට ගන්න බෑ. හරි? පෘෂ්ඨික ස්වභාවයට සමානුපාතිකයි සහ පරිසරයේ සංවහන ස්වરૂපයට සමානුපාතිකයි. අපි අනුලෝම කියලා ගන්න වැඩි වෙනවා වැඩි වෙනවා අඩු ගන්නවා කියලා අපි කියන්නේ. එහෙම ගන්න බෑ අපිට. හරි? අපි ගන්න සාමාන්‍ය පෘෂ්ඨික ස්වභාවය. ඒ කියන්නේ රළු පෘෂ්ඨයක් නම් කළු පෘෂ්ඨයක් නම් මොකද වෙන්නේ? සහ ඒ වගේ තමයි. හරි? ඊට පස්සේ පරිසරයේ සංවහන ස්වરૂපය කියන්නේ මොකද්ද? මේක ස්වභාවික සංවහනද ස්වභාවික වාතය තුළද මෙයා කම්පණය මේ සිසිල් වෙන්නේ සහ කුත සංවහන තත්ත්වයට දෙකිනේ. හරි පැහැදිලිනේ? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි ලියමු දෙ නිව්ටන්ගේ සිසිල නියම පොඩ්ඩක් ලියාගන්න ඔබේ නියමය. හරි. ලියනකො නියමය මෙන්න. වෙන පෑනක ලියාගත්තත් කමක් නැහැ. සිසිල නියමය. එයා කියන්නේ මේ අපි කතා කරමු කතන්දරේ. හරි? හරි. කියන්න. අනෙකුත් තත්වයන් නියතව පවතින. අනෙකුත් තත්වයන් නියතව පවතින. අනෙකුත් තත්වයන් නියතව පවතින. අනෙකුත් තත්වයන් නියතව පවතින. පරිසරයක තබා ඇති. පරිසරයක තබා ඇති. පරිසරයක තබා ඇති උණුසුම් වස්තුවක්. උණුසුම් වස්තුවක්. උණුසුම් වස්තුවක් උණුසුම් වස්තුවක් අනවරත වාත ප්‍රවාහයක් යටතේ. අනවරත වාත ප්‍රවාහයක් යටතේ. අනවරත වාත ප්‍රවාහයක් යටතේ සිසිල් වන විට. අනවරත වාත ප්‍රවාහයක් යටතේ සිසිල් වන විට. සිසිල් වන විට. සිසිල් වන විට යම් මොහොතක. යම් මොහොතක
සිල්වන විට යම් මොහොතක යම් මොහොතක තාපය හානි වීමේ සීඝ්‍රතාවය තාපය හානි වීමේ සීඝ්‍රතාවය තාපය හානි වීමේ සීඝ්‍රතාවය තාපය හානි වීමේ සීඝ්‍රතාවය වස්තුව හා පරිසරය අතර තාපය හානි වීමේ සීඝ්‍රතාවය වස්තුව හා පරිසරය අතර වස්තුව හා පරිසරය අතර වැඩිමනත් උෂ්ණත්වයට වැඩිමනත් උෂ්ණත්වයට වැඩිමනත් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ වැඩිමනත් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ වැඩිමනත් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ අනුලෝමව සමානුපාතික වේ හරි ඒ කියන්නේ පුතේ මේ සමීකරණය dq බෙදීම dt සමානුපාතිකයි θ වෙන θ ඒ වගේම dq සමා බෙදීම dt සමානුපාතිකයි a එහෙනම් පුතේ මේ දෙන්න සම්බන්ධතාවය ලියන්න පුළුවා dq බෙදීම dt සමානුපාතිකයි a වාරයක් θ වෙන θ r කියලා හරි හරි එතකොට මෙයා පුතේ මේ සමානුපාතිකත්වයේ නියතයක් දා ගන්නවා dq බෙදීම dt සමානයි k a වාරයක් θ වෙන θ r කියලා හරි මෙන්න පුතේ නිව්ටන්ගේ සිසිලන නියමය හරි මේ තියෙන නිව්ටන්ගේ සිසිලන නියමය හරි අපිට ඕනම මේකේ සලකන්න පුළුවන් පුතේ එහෙනම් මොකද කියන්නේ නිව්ටන් කියන්නේ යම්කිසි වස්තුවක් සිසිල් වෙද්දී එයාගේ සිසිල්ීමේ සීඝ්‍රතාවය වැඩිමනක් උෂ්ණතර අනුලෝම සමානුපාතිකයි ඒ වගේ පුෂ්ටික වර්ගඵලයක් බලපානවලු පැහැදිලි නේද ඔව් සර් නා ඔන්න කොහොමයි අපි සිසිලීමේ සම්බන්ධ සමීකරණය ගන්න හරි පුතේ මේක ලියා ගන්න මේක ලියා ගත්තට පස්සේ පාඩම ඉවර කරනවා තා පොඩි නෝට් එකක් දීලා අතන පාඩම ඉවරයි හරි සර් අපි පොතේ මේක කේ හැමෝත් එහෙම කේවල එකක මේක පොතේ කැපිටල් කේ දාගත්ත නම් හරි හරි දැන් කැපිටල් කේ කියලා දාගන්න පොතේ අපි මේ කේවල එක හැමෝත් එහෙම මේ පැත්තේ පොතේ වොට් තියෙන ජූල් බෙදීම තප්පර ඒ කියන්නේ වොට්
What bedi bu de? Uştakta benesene. Eder varga palayat değil mi? Hayır, varga palayat değil. De bana, me ağe varga metre evet ama uştakta benesene bu zaman bize kelvin varin garnak kurva, Celsius varin garnak kurva. Hayır, de bana meyka. Abi Celsius dağıttı dedim bu de. Abi lavino ayakta mı kaldı? What varga metre evet Celsius sancakı. Meya bu te kelvin varin garda da bir garna bulamam kaldı. What varga metre evet kelvin evet. Teru nane de. Hani abi onu ay eger orada ne bu de? Samanı bir ikte yanan bulam. Ara MCQ paper ke moon pass tovan oluyor yanan. Hani eger kota clear. Hayır sir. Hayır. İle basit bu değil. Ben avasan modası gibi balagan ne? Hayır. Ne gibi bu değil mi? Apey gattır. D cube edeyim, dt samana ule, k var ya, a theta rina, theta artan, theta, theta. O kadar mı samimi kırın? Demek ne samimi kırın? Ne bittiye? Valang bu eder dan. Sicilya'nın niye bu eder? Balangu var na tatlı. Sisilya'nın niye mi balangu var na tatlı? Ekak tamay. Me niye mi balangu var ne bide? Sabahavik ka sampahana tatlı. Yardı lan. Harde. Sabahavik. Sampahana tatlı. යටතේ නම් පුතේ මෙන්න මේ අමතර උෂ්ණත්ව වෙනසක් තියෙනවානේ අමතර උෂ්ණත්ව වෙනස උෂ්ණත්ව වෙනස පුතේ සෙල්සියස් 30ට වඩා අඩු වෙන්න ඕන ඒ කියන්නේ පුතේ තීට කියන කෙනා සෙල්සියස් 50 වුණොත් Theta R කියන කෙනා පුතේ 20 වුණොත් මෙතන වෙනස 30ක් වෙනවනේ අපිට ඈ 30ක් වෙනවනේ ඒ කියන්නේ පුතේ එහෙනම් ඒ අවස්ථාව අපිට මේ සිසිලනේ භාවිත කරන්න පුළුවන් ස්වභාවික සංවහන කියලා තිබුණා හරිද බැරි වෙලාවක පුතේ theta බලාගය හරි සමානයි 75ක් වෙලා පුතේ theta R 30ක් වුණොත් එහෙම වෙනස නා පුතේ 75 න් 30ක් ගියාම 45 අන්න පුතේ මේ වගේ අවස්ථාවක ස්වභාවික සංවහන කියලා තිබ්බොත් මේ සමීකරණය භාවිත කරන්න බෑ ඇයි අමතර උෂ්ණත්ව වෙනස 30ට වඩා වැඩි එහෙනම් පුතේ අමතර උෂ්ණත්ව වෙනස කියන්නේ උෂ්ණත්ව වෙනස 30ක් හෝ ඊට වඩා අඩු වෙනම් තමයි අපිට ස්වභාවික සංවහන තත්ත්වයට මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. හරිද? හරි. මම කියපු දේ තේරුණාද පුතේ? නෑ. ඔව් සර්. ඒ කියන්නේ ස්වභාවික සංවහනයක් කියලා කොහෙවත් දැනග දාලා තිබ්බොත් එහෙම ස්වභාවික සංවහන තත්ත්වයට පුතේ සමීකරණය භාවිත කරන්න නම් අමතර උෂ්ණත්ව වෙනස සෙල්සියස් 30ක් හෝ ඊට වඩා අඩු වෙන්න ඕන. හරි. පොඩ්ඩක් ලියාගමු. ලියන්න. න්ියුටන්ගේ සිසිලන නියමය න්ියුටන්ගේ සිසිලන නියමය න්ියුටන්ගේ සිසිලන නියමය
සිසිලන්නේ මෙය වලංගු වන තත්ත්ව වලංගු වන තත්ත්ව එකල යන පුතේ ස්වභාවික සංවහන තත්ත්ව යටතේ ස්වභාවික සංවහන තත්ත්ව යටතේ ස්වභාවික සංවහන තත්ත්ව යටතේ ස්වභාවික සංවහන තත්ත්ව යටතේ සෙල්සියස් 30ට වඩා ස්වභාවික සංවහන තත්ත්ව යටතේ සෙල්සියස් 30ට වඩා සෙල්සියස් 30ට වඩා අඩු සෙල්සියස් 30ට වඩා අඩු අමතර උෂ්ණත්ව සඳහා අඩු අමතර උෂ්ණත්ව සඳහා වලංගු වේ වලංගු වේ එන අමතර උෂ්ණත්ව වෙනස පුතේ 30ක් හෝ ඊට වඩා අඩු වෙනවා හරි ඊට වඩා අඩු වෙන්නේ නැහැ ඒක ඊට පස්සේ පුතේ මේක ලියා ගන්න ඕනේ නැහැ නේද අමතර උෂ්ණත්වය වෙනස 30ක් හෝ ඊට වඩා අඩු කියලා මම තියක් හරි ඊට පස්සේ පුතේ දෙවන අවස්ථාව තමයි කෘත සංවහන පුතේ ඕන අමතර උෂ්ණත්වය වෙනස ඒ කියන්නේ මෙතන වෙනස 200ක් වුණාම ප්‍රශ්නයක් හරි 50 වුණත් අවුලක් ඒ කියන්නේ කෘත සංවහන නම් පුතේ මෙතන අමතර උෂ්ණත්වය වෙනස ඕන අගයක් වෙනවා හරි ලියන්න කෘත සංවහන තත්ත්වයට තේ කෘත සංවහන තත්ත්වයට තේ කෘත සංවහන තත්ත්වයට තේ ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා සත්‍ය වේ ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා සත්‍ය වේ. හරි පුතේ ඔතනින් ඔය පාඩම ඉවරයි. ඊපස් අපිට තියෙන්නේ අලුත් පාඩමක්. අනිත් ළමයි නෑ නේද? හරි. මම බලන්නම් මොකද කියලා තාත්තා. හරි. එතකොට මේ ටික අවුලක් නෑ පුතේ තේරුණා නේද? ඔව් සර්. හරි බයි මම කඩේ ගිහුවත් මට මැසේජ් එකක් දාන්න මම ආයතනක් කියලා දෙන්නම් ඒ ටික හරි පුතේ එහෙනම් අද මම ක්ලාස් එක උදේ නතර කරනවා අලුත් පාඩම් පටන් ගන්න නෑ මම හරි රයිට් එතකොට අපි අලුත් පාඩමක් ලබන සතියේ පටන් ගමු ආ සර් හරි හරි පුතේ එහෙනම් අද ඉවරයි පුතේ ටියුටේ ප්‍රශ්න ටික මම දාන්නම් කරනවා ටික වාට හරි ආ සර් හරි කරා හරි